දවසක් දා යේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන් සමග ගෙත්සෙමනට ගියා. මෙතන ඉන්න. බලා සිටින්න. මා එනතුරු යාඥා කරන්න. ගෝලයන්ට කතා කළාට පස්සේ යේසුස් වහන්සේ තවත් ටිකක් ඈතට ගොසින් මුණින් වැටි යාඥා කරන්නට වුණා. මාගේ පියාණනි, ඔබ වහන්සේ කැමතිසේක් නම් මේ කුසලාණය මාගෙන් පහ කළ මැනවි. එසේ වී නමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවා. යේසුස් වහන්සේ යාඥා කළායින් පසුව උන්වහන්සේ මේ කුසලාණය දැරීමට ශක්තිය ලබා ගත්තා. පසුව උන්වහන්සේ යාඥාවෙන් නැගිට නිදිබරව සිටි ගෝලයන්ට කතා කළා. මා සමග එක පැයක්වත් අවදිව සිටින්නට නුඹලාට බැරි මන්ද? පරීක්ෂාවට නොපෙමිණෙන ලෙස අවදිව සිට යාඥා කරන්න. යේසුස් වහන්සේ යාඥා කොට වැඩි වෙලාවක් යන්නට මත්තෙන් කඩු මුගුරු ඇතිව හේවායින් කණ්ඩායමක් යූදස් සමග පැමිණෙනවා. මේ වෙනකොටත් යූදස් යේසුස් වහන්සේව උත්තම පූජකයන්ට සහ දේවමාලිගාවේ මුරකාරයන්ට රිදී කාසි 30කට පාවා දෙන්න එකඟ වෙලයි සිටියේ. යූදස් හේවායින්ට කතා කරනවා. මා විසින් යමෙකු සිබින්නේද? ඒ තමයි යේසුස්. යූදස් ඉදිරියට ඇවිත් යේසුස් වහන්සේව සිපගත්තා. එකෙනෙහිම හේවායින් ඇවිත් යේසුස් වහන්සේවත් අඩංගුවට ගත්තා. ඔවුන් යේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කළා. ඔබ කියන්නේ ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලාද? මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා. මම මැරි නැවත නැගිටිනවා. එවිට මම දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ සිටිනවත් නැවත මම වලාකුළු වලින් මෙහි පැමිණිනවත් ඔබ දකින්නට යනවා. උත්තම පූජකයාට හොඳටම තරහකින් කෑ ගහනවා. මොනවා? ඔබ දේව අපහාසයක් කරන්නේ කොහොමද? ඔබ දඬුවම් ලබන්නම යනවා. අන්තිමට උත්තම පූජකයෝ සහ නායකයෝ උන්වහන්සේව පහත් කරලා උන්වහන්සේව මරණයට තීන්දුව කරනවා. මිනිසුන් යේසුස් වහන්සේට කෙල ගහලා අපහාස කොට උන්වහන්සේට ගහනවා. පසුදින උදෑසනම උත්තම පූජකයන් වැඩිමහල්ලන් විවස්ථාව උගන්වන්නන් යේසුස් වහන්සේව ගැට ගහලා පිලාත්ට බාර දෙනවා. ඔවුන් යේසුස් වහන්සේට විරුද්ධව ගොඩක් බොරු සාක්ෂි දුන්නා. ඒත් යේසුස් වහන්සේ කිසිම දෙයක් කිව්වේ නැහැ. ඒත් යේසුස් වහන්සේ නිර්දෝෂී කෙනෙක් බව උන්වහන්සේ දැනගෙන හිටියා. පාස්කු මංගල්‍යයේදී සාමාන්‍යයෙන් එක හිරකාරයෙක් නිදහස් කිරීම ඒ දවස්වල පැවතුනා වූ සිරිතක්. ඒ නිසා පිලාත් සෙනගගෙන් මෙහෙම ඇහුවා. මම කවුරුන් නිදහස් කරනවාටද නුඹලා කැමති? බරබ්බස්ද? යේසුස් වහන්සේද? බරබ්බස් මිනිමරු චෝදනාවක් හේතුවෙන් හිරගේ දමා සිටිය පුජ්ජලේ. ඒත් බරබ්බස් නිදහස් කරන්නයි කියලා මුළු සෙනග කෑ ගහන්න පටන් ගත්තා. මේ හේතුවෙන් නගරේ කැරැල්ලක් ඇති වෙයි කියලා පිලාත් බය වුණා. හරි හරි, නුඹලාගේ කැමැත්ත ලෙස මම කරන්නම්. ඒත් මේ මිනිසාගේ ලේවලින් මම නිදොස්. නුඹලා මෙහි වගකීම දරනවා ඇත. අන්තිමට ජනතාවගේ ඉල්ලීම මත පිලාත් බරබ්බස්ව නිදහස් කරා. යේසුස් වහන්සේට පහර දීලා උන්වහන්සේව කුරුසිපත් කරන්න බාර දුන්නා. හේවායන් දවල වස්ත්‍රයක් උන්වහන්සේට හඳවලා කටුටුන්නක් හදලා ඒක උන්වහන්සේගේ හිසේ දැම්මා. මුගුරක් උන්වහන්සේගේ අතට දීලා උන්වහන්සේ දනගස්වා ඔවුන් උන්වහන්සේට අපහාස කරනවා. හේවායෝ දවල වස්ත්‍රය ගලවලා යේසුස් වහන්සේගේ ඇඳුම් අඳවලා කුරුසිපත් කරන ස්ථානයට රැගෙන යනවා. උන්වහන්සේ කුරුසිය ගෙන ගොල්ගොතාවලට යනවා. ඒත් කුරුසියේ බර වැඩි නිසා උන්වහන්සේ වැටෙනවා. හා උසන් 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 උසන්න. මේ දැන්නම නවතින්න ඉතන්නවත් එපා. කිරීනියේ සීමෝන් නම් මිනිසෙක් ඒ අසල සිටියා. උන්වහන්සේගේ කුරුසිය උසුලාගෙන යන පිණිස ඔහු කිරීනියේ සීමෝන්ට බල කළා. යේසුස් වහන්සේ අන්තිමට ගොල්ගොතාවලට ආවා.
සොල්දාදුවන් උන්වහන්සේගේ ඇඳුම් ගැලෙව්වා. උන්වහන්සේගේ දෑත් සහ දෙපා කුරුසිය මත තබලා උන්වහන්සේව කුරුසපත් කළා. සොල්දාදුවන් උන්වහන්සේගේ ඇඳුම් ගන්නෙ කවුද කියලා මොන කොටසද ගන්නෙ කියලා බෙදාගන්න පිණිස දාදු දැමුවා. උන්වහන්සේගේ හිසට උඩින් කුරුසියේ මුදුනත යුදෙව්වරුන්ගේ රජ මොහුය කියලා දැන්වීමක් ලියා තැබුවා. ඒ වේදනාව තුලින් යේසුස් වහන්සේ කතා කරනවා. පියාණනි, ඔවුන්ට සමාව දෙන්න. ඔවුන් දන්නේ නැහැ ඔවුන් කරන්නේ කුමක්ද කියා. මුළු රට පුරා අන්ධකාරයක් පතිත වුණා. යේසුස් වහන්සේ මහත් ශබ්දයෙන් මොර ගහලා කිව්වා. මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක් නිසාද? යේසුස් වහන්සේගේ මේ පොළොවේ කාලය දැන් අවසානයට ළඟා වී ඇති බව උන්වහන්සේ දැනගෙන හිටියා. නිහඬව, ඉතාම සෙමින් උන්වහන්සේ තමන්ගේ අන්තිම වචන ටික කිව්වා. සියල්ල නිමා විය. යේසුස් වහන්සේ හිස නමලා ආත්මය හලසේක. ඒ වෙලාවේ දේව මාලිගාවේ තිරය ඉහළ සිට පහළට දෙකට ඉරිලා ගියා. පොළොව කම්පා වුණා. පර්වත බිඳුණා. සොහොන් ගෙවල් ඇරුණා. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. උන්වහන්සේ මුළු ලෝකයේම පව් දෙසා මැරුණා.